අපේ දරුවනේ අද අපි පැමිණෙන්නේ සතාරිකයේ තුන්වැනි ඉරිදා. ඊටාම වැදගත් වූ ඉරිදාවකටයි අපි පිවිසෙන්නේ. මම කල්පනා කරා අද දවසේ සුදු පාවුතුමාගේ යවුන් පත්‍ර වලින් තෝරාගත් රෝම වාසීන්ට ලියනු ලැබූ රෝම පොත. රෝම 11 වෙනි පරිච්ඡේදයේ 33 සිට 34 පද ගැන අපි කල්පනා කරන විට සුදු පාවුතුමා බලාපොරොත්තු වුණා දෙවියන් වහන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව අපි සියලු දෙනාම තෝරාගෙන තිබෙනවා සම්පූර්ණත්වයට කරා ගමන් කරන්නට. ඉතින් රෝම පොතේ අවධානය යොමු කරන්නේ මනුෂ්‍යයන් උදෙසා දෙවියන් වහන්සේගේ පෞද්ගලික ධර්මිෂ්ඨකම සහ සපයන ලද ධර්මිෂ්ඨකම මිනිසා වෙත දක්වන අයුරු. ඉතින් මූලික වශයෙන් ඊශ්‍රායෙල් වරුන් කිස්වාන්සේව ප්‍රතික්ෂේප කරා දෙවියන් වහන්සේට එරෙහිව මුරණ්ඩු වීම නිසා උන්වහන්සේ විජාතිය වෙත හැරි ඔවුන් තෝරාගෙන ඔවුන්ට දයාව දැක්වීම තමයි මේ පෙන්නු කරන්නේ. මේ ගැන තවදුරටත් බැලීමේදී ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා යේසුස් වහන්සේව එවලා අන්‍ය ජාතීන්ව ඔවුන්ට යේසුස් වහන්සේගේ සුභාරංචියට නැත්නම් යේසුස් වහන්සේගේ ගැලවීමේ අත්දැකීමට පැමිණෙන්නට ඒ අවස්ථාව ලබා දුන්නා. එතකොට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට දේව වරප්‍රසාදයට ලක් වෙන්නට සර්වබලධාරී තෝරා ගැනීමක් සිදු වුණා. එදා ඊශ්‍රායෙල් සෙනඟ වනාන්තරයේ කාන්තාරයේ ඉඳලා නැත්නම් වනාන්තරයේ සැරිසරද්දී විවිධ අත්දැකීම් තුළ මාරා අත්දැකීම් තුළ ඔවුන් ගමන් කරද්දී දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ඔවුන්ට සමීප වුණා. ඉතින් ඊශ්‍රායෙල් නැවත පිහිටවන්නට දෙවියන් වහන්සේ පැමිණෙන බව දේව වචනය පෙන්නු කරනවා. ඒ පැමිණෙන්නේ මහිමාන්විතව දෙවියන් වහන්සේ වෙතට අපි අපගේ ජීවිත ගමන ගෙන යාමටයි. දේව වචනය පෙන්නු කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රශංසාව දෙසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය සම්භාරය කොතරම් විශාලද උන්වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කොතරම් ගැඹුරුද මිත්‍රවරුනි දරුවනි අපට තේරුම් ගන්න බෑ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් ඥානයත් අපි මේ කුඩා බුද්ධියෙන් ඒ තේරුම් ගන්නට බෑ. නමුත් මහිමාන්විත දෙවියන් වහන්සේට අපි ලං වෙන්නට තිබෙන උන්වහන්සේට ප්‍රශංසා කරමින් ගී ගායනා කරමින් දේව ගෞරව දෙසා ඔබගේ මගේ ජීවිත ගමන ගෙන යාමටයි මම මුලින්ම මතක් කරේ දෙන්ත කාලේ නැත්නම් චතාරික සමයේ තුන්වැනි ඉරිදාට ආවා වූ අපි පළවෙනි සතිය දෙවන සතිය තෙවන සතියට එද්දී අපගේ මේ ජීවිත ගමනේදී මේ භාවනාව තුළින් සමුදුන් සමග ගමන් කිරීම තමයි අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මනුෂ්‍යයන්ගේ ගැළවීම දෙසා දෙවියන් වහන්සේ සැලසුම් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ බුද්ධි දෙවියන් වහන්සේගේ ඥානය බුද්ධිය තුළින් ජනතාවට ස්වාමීන් වහන්සේ වෙතට ලං වෙන්න. හැබැයි අපි අමතක කරන්නට එපා අපේ ප්‍රඥාවකාන්තකමින් අපේ දැනුවත්කමින් යේසුගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ඒ ගැන හොයලා බලන්න. නමුත් අපිට ගැළවීමේ අත්දැකීමට පැමුණෙන්නේ නැත්තම් අපිට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට දෙවියන් වහන්සේගේ කරුණාවට පාත්‍ර වෙන්නට අවස්ථාවක් නැත. ඉතින් මේ ජාතාරික සමය තුළ අපි තේරුම් ගනිමු දෙවියන් වහන්සේගේ විනිශ්චයට ඔබ මම ලක් නොවි ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන කාර්ය කිරීම පිණිස පසුතැවිල්ලෙන් ඉතා උනන්දුවෙන් බලාපොරොත්තුෙන් යුතුව අපේ ජීවිතයේ යූටර්න් එකක් ගනිමින් හැරවුම් ලක්ෂයට අපි අපගේ ජීවිත ගමන යොමු වෙමින් ස්වාමීන් වහන්සේව ගෞරවයට මහිමයට පත් කිරීමට උත්සාහ කරමු. දරුවනි මිත්‍රවරුනි මම ඔබට නැවත නැවත මතක් කරන්නේ මේ චතාරික කාලය ඔබේ මගේ ජීවිතයේ වෙනස් වෙන කාලයක් බවට පරිවර්තනය කරන්න. ඒකයි යේසු අර වනාන්තරයේ දවස් 40ක් දිවාරෑ නිරහරව සිටියා. අපිට මතක් වෙනවා මොසස්ගේ කාලේ ඒ වගේම ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ගොඩාක් අය විවිධ අත්දැකීම් තුළින් මේ 40 වෙනි දවස ගමන් කරනු ලැබුවා. ඉතින් අපි අපගේ මේ ජීවිත ගමනේදී මේ චතාරික සමය අපේ ජීවිතයේ වෙනස් වෙන සමයක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්න.
ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය කවදාවත් අඩුවන්නේ නැහැ. නමුත් අපි උන්වහන්සේගේ ක්‍රියාවන් ඔබට මට තේරුම් ගැනීමට තව දුරටත් නිතරන්තර සමදුන්ගේ වචනය කියෝමින් ස්වාමීන් වහන්සේට සබද්ධ වෙමු. ස්වාමීන් වහන්සේ සමඟ සම්බන්ධතාවය තබා ගන්නට උත්සාහ කරමු. ඔබට ජයසභිතයි.